ආයුබෝව අද දිනේදී අපි ඔබට ගෙන එන්නේ මෙ නාලිකාව ඔස්සේ සුවිශේෂී තැනකට ඔබේ ජීවිතය හරවන ලක්ෂය. ඒ තමයි අලුත් අවුරුද්ධ. අලුත් අවුරුද්ධට අදාළුව පලාපල විස්තරයේ ඔබට කොහම බලපානවරගෙන කාරණයයි අපි ගෙන එන්නේ. අලුත් අවුරුද්ධට කාලය තිබෙනවා වනත් පලාාපල විස්තරය කලින්ම් දැනගන්නට ඔබට හැකිවනේ මේ චැනලේ සප්්‍රයි් කරපු නිසයි. ඉතින්. අපි ඊළඟට බලන්නට යන්නේ ඔබට තවදුරටත් මොනවගේ සේවාවන්න අපෙන් ලබාගත හැකි දෙකනෙන කාරණය. ෝතිශ විද්‍යාව ඔබ යම්කිසිවිදියකින් අධ්‍යනය කරන්න ඉගන්න එමන සහතිි පත්‍ර පාට මාාවකට ාග න්නට පරත්තුව ඇ ඔබ ළුවන් තිරේ දස්සන න්කට වත්සැ ප විදා ම ට ුත් ක්ෂ කරගන්න ඉට අමත ස්තු විද්‍යා පාටමලාාවක් හදාාරන්නට බලාපොරත්තුවක් ඇති නයෝබගේ. ඒ සඳහත් අවකාශය තියෙනවා තිරේදිස්සන අන්කේට වටසැ් පනනිවිඩියක් යොමු කරලා කේන්දර බලාගන්න නැකත් හදාගනයේ සියලු කටයුතු ගෙදරි නම්ම කර කියාගන්න පුළුවන් තිරේදිස්සෙන වස් අන්කේ පාවිච්චි කර ලදැන් අපි බලන්නේ දෙ දස් පිසිතුනේ. අප්‍රේල් දා හතර. දාහතරයි පනස් නමයට යෙදෙන. අලුත් අවරුතු තත්කාලයේ සවභාවේ කොහොමද බලපාන්නේ කියන කාරණ විති මේ ඉතාමත්ම වැදගත්තෙනවා මේ පලාපල විග්‍රහය ස්ෂ්ට සිද්ධ කරත්ති. යුරෙනස් ගැන බැලුවත්හෙම මේෂේ. බෙරණ නැකතේ තුන්ගන පාතේ අධිපති සිකුරු උපාධිපති ශනිී බවට පත්වෙලා ක්‍රියාකාරී වෙනවා. නෙප්චුන්ගේ ක්‍රියාකාරිී තත්වේ බැරුවත්තහෙම මීනේ පූපුට ප නැකතේ හතරන පාදේ අධිපති ගුරු බවටත් උපාධිපති රාහු බවටත් පත්වෙල ඔන්න ක්‍රියාකාරී වෙනවා. එත් සමගම රාහෝහා කේතු කියන කුජ කියන ග්‍රහයන් සතුරුව ක්‍රියාකාරී බලෙකුයි තියෙන්නේ. චන්ද්‍රයා සහ. බුද්ධ කියන ග්‍රහයන් සමක්‍රියාකාරී තත්ත්වයක් පෙන්දවනවා. ගුරු සහ සිකුරු කියන ග්‍රහයන් සවශ්‍රේෂත්‍ර බලයකින් තමයි ඔන්න ක්‍රියා කරන්නේ. ශනිග්‍රහයා මූලත්‍රකෝන බලයෙන් ක්‍රියාකරනවා. ්‍රාවිි ග්‍රහයා උච්ච බලයකින් ක්‍රියා කරනවා. නැකත ගැන අවධානය යොමුකරොත් මේ අවස්ථාවදිී පෙන්නුම් කරන්නේ සුවන කියන නැකත තිතිය ගැවධනය යොකරොත් අ නවවක කියන තිතිය තමයි පෙටනුම් කරන්නේ. ඉති මේ සඳහා මේ වික්‍රහයට ඇතුළත් කරදදි. විශේෂම ඉදිරිකාලයේ සිදුවන ග්‍රහයන්ගේ මාර්ී. ඉදිරිකාලයේ සිදුවන ග්‍රහයන්ගේ යුත් මේ සියල්ලම එකතු කරලා තමයි. ඔබට මේ නාලිකාවෝස්තේ අපි මේ පලාපල විග්‍රහයි ගෙනෙනි තිය නිසා. ඔබට ඉතාමත්ම වැදගත් වේවි. මකද ඉරිකාලයේ තියන ග්‍රහයන්ගේ එකිනෙ එක මාරු අහනුවට වැඩිය ඔබට මේ පලාාපල විස්තරය තුළින් පැහැදිලි ඉදිරි දැක්මක් ඇතිකරගන්නට ඔබට හැක්කියාව ලැපිෙන නිසා. ඊනඟට අපි බැලුවත්තෙම මේ තත්කාලේ ගැන වදාන යොමුකරොත් හැටහතර නවංශ්‍යයාධිපති කියෙන ග්‍රහයක් මේ තත්කාලක ඉන්දරේ තුළ ඉන්නවා. ඒ තමයි බුද් ග්‍රහයක්. ඊළඟට මාර්ක ග්‍රහයෙක්කිනුව එයා තමයි ඒත් බුදධග්‍රහය. විසිදවෙනි දෙර්කානාධිපති කියල ග්‍රහයකින්නවා අන්නයා තමයි ගුරු ග්‍රහය. ඉළඟට බාධක ග්‍රහයකින්නවා එයා තමයි කුජ්ජ ග්‍රහය. ඉතින් විශේෂෙන්ම ලක්නය හෝරාව දෙර්කානය කියන තුනම අයිතිවෙන්නේ සිංහයට තමයි මේ තත්කාලේ එත් සමගම සපතාංශකය කියලා කොට සත්ති නොයි ඒක අයිතිවෙන්නේ තුලාවට නවාංශය අයිතිවෙන්නේ මිතුනයට දවා දශාංශකය කියනක අහිති වෙන්නේ උච්චිගේද. ්‍ර ශංශකය කියන අයිතිවෙනි කුම්බට ඉතින් ඉට අමතරෝ මේ පලාපල විග්‍රහය තවත් ඔබට හරවත් කරන්නට එහම නැත්තම් ඔබට වඩාත් හොඳින් ගෙන එන්නට අප සෙනසුරුගේ උපග්‍රහයන් වන ගුලික සහ මාන්දිි කියන උපග්‍රහයන්ගේ ක්‍රියාකාරී තත්ත්වත් මේ පලාපල විස්තරයට අපි ඇතුරත් කළ තියනතිය නිසා ඔබට වෙනත් තැනක අහන්නට බැරි පලාපල විස්තරයක් තමයි අපි ගෙන එන්නේ. ඉති නිසා ඔබට ඔබගේ ජීවිතවලට කොයි ආකාරයෙන් මේ තියෙන ග්‍රහ බලපෑම් ඇතිකරනවාද එහම නැත්තම්. යම් ආකාරක යම් අවැඩක් නරකක් පවිපතක් ව නාංශයක්ති නොදේන අංශයට කොයි විදිිය ප්‍රතිකාරණයයක් ඔබට කරගන්න පුළුවන් කමතියනවාද කොයිද වත් පි වෙතක් ඔොබටරගන්න පුුවන් කමති නොද කියෙන කාරණේ. ඔබට පැහැදිලි කරගන්නට පුළුවන් ඔබගේ උපන්දිනය උපන්වෙලාව බනිස්ථානය ලක්්නයකෙන විස්තර ටික. තිරේ දිස්සෙන අංකේට වටස පනිවිඩයක් යෝම කිරීමත් තුළ. ඉතිං ඒ කාරණය ඔබට ගෙදරි දම්ම කරකයාගන්නට පුළුවන්කමත් තියනොවා මේය පලාපල විස්තරයට අදාලව. ඔබගේ ලක්නයට කොහොම බලපෑමද තියෙන්නේ කියෙන කාරණය, ඒ තුලාපි ඔබට පැහැදිලිව එකනෙ එක විස්තර කරමින් තැනගන්නට හැකියාවක්. ි ඉඩ අවකාශය සලසලා තිනෝ කියෙනකාණය ඔබට සහිපත් කරන්නට ඕනි එහ අපි දැම් බලමු ඔපට කොහොමද මේ තුළ ඇතිවන බලපෑම කියන එක. කුම්බ ලග්න හිමියන්ට කොහොමත මේ අලුත්වරුදු පලාපලේ බලපෑමති විවාහපේක්ෂිය අපි මොල්ින්ම තෝර ගත්තේ. සෞඛ්‍යය ගැට ලො විවාහාපේක්ෂිතයන්ට මුහුණ දෙන්නට තියෙනව ඔන්න විවාහා සාර්ථකත්වය ඇතිවන යහපත් කාලයක් විදිරත් කියන්නට පුළුවන්. කී රක්ෂා ගැන පැලුවොත් දුර බැහැරට මාරුවීම් ලැබෙන බලයක් ඇති කාලයක් තමයි තියෙන්නේ දුක්්ගැන විඩි සහිත කාලයක් විදිරත් කියන්නට පුළුවන්. ගෘහජීවිතය පාර්ශවය වාස්තු දෝෂ නිසාවෙන්. ඔබගේ කටයුතු අවුල් සහගතවීම ත්ත්වයක් න තියෙනවා. සමාජයේ සම්බන්තා අයහපත්වන තත්ත්වයකුත් දක්වන්නට පුළුවන් අධ්‍යාපනය ගැන බැලුව ධාරණ ශක්තිය නං ඉහළ වෙන. පූර් ළමාවිය ළමන්ගේ ඉහල නිපුනතා දැක්කීමක් තමයි පවතින්නේ. ධනය සම්බන්ධයෙන් බලන්නටයි දැන් සූදානම් වෙන්නේ. නය ලාබී තත්ත්වයන්ට පත්තීම් හේතුවේ මුදල් වාසිතසාගතත්වේ ඔබ හිමිකරගන්නව කාලයා. ඒත් සමගම ඔබ ආධාර පරිත්‍යග මුදල් ඔබගේ අත්ත ගැවසෙන කාලයක් ඒ පිළිබඳවත් ඔබ විශේෂවධානය යොමු කරල කටයුතු කිරීම හිතාමත්ම වැදැගත්. ඔබට අපි ඉදිරිපත් කරපු පලාපලයේ විස්තරය අඩුවක් වෙන්නට පුළුවන් වැඩියක් වෙන්නට පුළුවන් වෙනස් කමක් වෙන්නට පුළුවන් ඒ තමයි ඔබගේ ජන්ම පත්‍රේ. ඉතින් එහම් ඔබ කරන්න රවශ්‍ය වෙන්නේ ඔබගේ ජන්ම පත්‍රේ තිය තොරතුරු හෙමනත්තන් උ පන්දිනය උපන් වෙලාව උපන් තැන ලග්නයගෙන විස්තර ටික ඔබට පුළුවන් තිරේදිසන අංකේට වත්සැප් පණි විඩියක් යොමු කරන්නට ඉතිං ජෝතිශයේ ගෙනගන්න කැමති කට්ටියට ෝති. සන්ද ල ස් ග ැමති ට වාස්තීද පාටමල සඳද වන්න පුල සහ බට ඔය වත්හ පංගේම පාච්ිගනහට හැකියාව තියෙනවා. ඉතිං මේ පලාපලේ අහපු ඔබට ඔබගේ ජීවිත අති්‍යය සාර්ථ කරගන්න වූ තැනකට පත්කරගන්නටඒ ශක්තිය දහිරිය ලැබෙන්න්නට අපි මොඩිම ප්‍රර්ථනය කරන. ඒ එක මෙම චැනලේ සබපස්ක්‍රයිප් කරොත් එහෙම ඔබට අනිවාරයම අපි ඉදිරියේදී දාන පලාාපල විස්තරය මේ වගේ කින් එක පැහැදිලි කරලා වෙනත් නාලිකාවල ඔබට අහන්නට දකින්නට නොලබෙන තරම අප පලාපල විතරයක් ගෙන නීතිය නිසා ඔබට පුළුවන් සබස්ක්‍රරයිප් කරලා ඊට දායයික වෙලා ඔබට ඒ ඉදිරි පලාපල විස්තරයක් අපෙන් විමසාගන්නටඒ සමගම ඔබ බලාපොරොත්තු වන ඔබගේ ගෘහජීවිතය තුළ විවිත අරමුණ ඉලක්ක ඇති. ඔබ පටන්ගන්නට බලාපොරොත්තුවෙන් විවිධ ගෘහේතුල විත සංවර්ධන කටයුතු ඇති. මේ සියල්ලම ඔබ අපේක්ෂිත ආකාරයටත් වඩා හොඳින් විෂ්ට සිද්ධ කරගන්නට. ඔබට ඒ සියලුම ශක්තිීන්. සොබබහදහමේ ආශිර්වාදය ඒත් එක්කම මේ සියලු ග්‍රහ බලපෑම්මල ශුබදායි තත්ත්වය ඔබට නිරන්තරෙන් ලැබෙන්න්නට අපි ප්‍රාර්ථනය කරනවා. ඒ සමගම ඔබගේ ජීවිතත වලට සියු ආලෝකයන් ලැබිට ඒ දරුවන්ගේ අධ්‍යපන කටයතු සාර්ථක වෙලා ඔබගේ රැකීරක්ෂාධදිය සාර්ථක වෙලා ඔබගේ ව්‍යාරි කටයුතු සාර්ථක වෙලා ඔබගේ ලාබ ලැබීම් අතිශය හොඳ තත්වයකට පත්වෙලා ඔබට ඉතාමත් සාර්ථක ජීවිතයක් උරුම වෙන්නට අපි ප්‍රාර්ථනය කරමින් ඔබට ඔබගේ එ සියලු කටයුතු අතිශය සාර්ථක කරගන්න වූ තැනකට පත් කරගන්නතු වශීංෂනය කරන.